urmă subtului. දැන් අපි ගිය පාර කරපු ප්‍රෝග්‍රෑම් එකේ රොෂෙල්ලා ප්‍රෝග්‍රෑම් එකේ මම මෙතන ඉඳන් කිව්වා මේ පැත්තේ ලොකු අඩුවක් තියෙනවා ඒ අඩුව මට පිරිමහන්න බෑ කියලා. මම බොරු කියනවා නම් මේ පැත්තෙන් අහන්න මම මේ පැත්ත හැරිලා ඉන්නම් ඔන්න මම මේ පැත්ත හැරිලා ඉන්නේ මනෝජයන් ගන්න මම එහෙම කිව්වද නැද්ද කියලා. මාත් මේ පැත්ත හැරිලා ඉන්න. හරිද කිව්වා. මාදව කොයි පැත්ත හැරිලා? මාදව අර පැත්ත හැරිලා ඉන්න වෙනම යාට. යාකුවා නෑ ඒක අවුලක් නෑ අද එක්කෙනෙක් ඉන්නවා අපිට. දෙයියන් පල්ලා කිව්වා. දෙයියන් පල්ලා කිව්වා. එහෙම කිව්වද? ඒක ඔයාට කපලා යවන්නම් මම බොරු කියනවා නේද ඕකේ හරි ඒ කියන්නේ මාදෝ ආ රොෂෙල්ලාව මාව අමතකුණා නෑ ඒ කියන්නේ හැමදාම මේ අවුරුදු 20 ක විතර අපේ සම්බන්ධය වල අමතකුණා ඕෆ් කැමරත් ඔයාට රීප්ලේස් කරන්න පුළුවන්ද මෙතන එක 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 ගෑනුන්ට හරිද එක එක ගෑනුන්ට රොෂෙල් කියන්නේ ළමෙක් කියන්නේ රොෂෙල් කියන්නේ ගෑනු කෙනෙක් නේ කාන්තාවක් නේ ගෑනු ළමෙක් නේ ඒ වුණාට මම එතකොට සියඹලා ගෙනල්ල ළම නැද්ද මේ මම කියන්නේ ඔයා තමයි සියඹලා ගෙනාවි කියලා මට ඕනේ ඔයා මට රොෂෙල්ලානේ මේ ආයිති මෙතන ඓශ්වර්ය රායාවත් මට වැඩක් නැහැ. හරිද? ඔයා හිතන්නේ ඔයාගේ අර හයින්සක හස්බන්ඩ් අදත් ඇවිල්ලා ඉන්න සුදු සිටි ෂර්ට් එකකුත් එඳා. හරිද? ඌට කොච්චර මෙයා ඌටලු ඌටලු. ඉතින් ඌට කියන ආදරේට නේ. නෑ 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 නෑ. හරි එතුමාට. ඉසුරුට. හරිද? නෑ එතුමා කියන්නේ ඉසුරුට කියලා. ඔයාට කර එදා කිව්වා මොකද්ද? අයියෝ කාර්යයක් කරන් දෙන්න පුළුවන් මිනිහෙක් වාගන්න. කිව්වද නැද්ද? ඇත්තටම මගේ හිතේ තියෙනවා වාද. අපේ හස්බන්ඩ් ටේබල් ක්ලිප් එක. හරි අවිලාසි අද චැම්පියන් ස්ටාර්ස් පටන් ගන්න මනෝජ අයියේ ජය වේවා හරි මේ අද මම මනෝජ අයියේ ටිෂු එක අයින් කරන්නලු හොටු පීදෙනවා පීදෙනවා ආපු එළේ ඉඳන් ටිෂු එක පේනවලු මිනිස්සු හිතයි ලෙඩ කියලා ඉතින් අහන්නකෝ අද මම අදින් පස්සේ මම කාලෙකට නැහැ ඇයි මම ඉත පොඩ නිවාඩු ගන්නවා ඉත ඔය දෙන්න මාව මෙතන දරුවා ලැබෙන දවසේ ඉඳන් මම ඔගලගේ ගෙදර ඇවිල්ලා නවතිනවා නවතිනවා හරි ඔය කිව්වට අපි සරෙන් සරේට මාව එක්කගෙන එනවා මෙතන එමු එමු සරෙන් සරේට ඔය සරෙන් සරේට හැබැයි ඔය දෙන්න මාව රීප්ලේස් කරලා තිබ්බ බලාගම මේක එක්ක කාටවත් ඔයාගේ තැනට කාවත් රීප්ලේස් කරන්න මම දෙන්නේ නැහැ සතිනි මෙයා ගැනන මට ෂුවර් නෑ හරිද මෙයා ඒවයි දෙරන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් අපි පටන් ගන්න ඉතින් අද කවුද ඉන්නේ අද ඉන්න සුපිරි කොල්ලෙක් හැමදාම කොල්ලා මට හැබැයි මට මට හිතෙනවා මේ කොල්ලා සිංගර් කෙනෙක් වෙන්න නැතුව ඩාන්සර් කෙනෙක් වුණා නම් ඒත් හරි කියලා. ඔව් බැරි දෙයක් නෑ නේ. මාරට ඇඟේ තියෙන එක. කොල්ලා ඩාන්සර්. ඒ පැත්තෙන් ඒ කලාව පැත්තෙන්. ඔතේ යාගේ ෆස්ට් ගර්ල්ෆ්‍රෙන්ඩ් නර්තන ශිල්පිනියක් නේ. ආ ඒකයි. ඔෆිෂියල් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද? නෑ නෑ ෆස්ට් ගර්ල්ෆ්‍රෙන්ඩ් යා යාට so many girlfriends slide ai kale. ඔතේ ෆස්ට් ගර්ල්ෆ්‍රෙන්ඩ් යාගේ නර්තන ඒකේ ඒ නර්තනය ආබා. හන්දකෝ යාට එතකොට සිං කරන්න පුළුවන්, ඩාන්ස් කරන්න පුළුවන්, අනිත් පැත්තෙන් ගියාම බොඩි බිල්ඩින් කරන්න පුළුවන්, ප්‍රසන්ට් කරන්න පුළුවන්. ඒකට වඩා ඒ ඔක්කන්ටම වඩා විශේෂත්වයක් තියෙනවා. යා හොඳ සවුන්ඩ් ඉන්ජිනියර් කෙනෙක්. ගුරුවරයෙක්. ඊට පස්සේ මෙහෙම මහතරලා ඉන්නවා එක පාට චින්ගිලම කියලා ගානවා. හරි කවුද කියලා අනිත් පැත්තේ මාකටිං. මාකටිං. මාකටිං කියන්නේ අම්මා තනිකර පිටකොටුවේ. මාකටිං. මේ සංගීත ශාස්ත්‍රයේ මෑත කාලේ විතර හොඳම මාකටිං දන්න පුරා. මාකට. මාකට කෙනෙක්. අනිත් පැත්තේ ගියාම තිදරු පියෙක්. තිදරු පියෙක්. තිදරු පියෙක්. අම්මා. කොල්ලෝ දින තුන්දෙනෙම. අම්මා. හරි ඔය ඇත් එච්චරයි නේ. ඒ ඇති මට හිතේ. අනිත් ගර්ල්ෆ්‍රෙන්ඩ් එක ගැන කියන්න. ගෙනල්ලා ඉතුරු ටික. ඉතුරු ටික. හා. එයක්ම අපේ ලිටල් ස්ටාර්ස් ලයින් නෝ ඩ්‍රීම් ස්ටාර්ස් ලයින් නෝ යකුරු මෙන්න කියමු. අපි ආරාධනා කරන අපේ සියලුම දෙනාට ලහිරු පෙරේරා සමගින් අපේ ක්‍රූ එකටම. අම්මා මෙයා මතකද මඩාටු ගම ඉඳන් ආමන්ත ඒ කාලේ මෙච්චර විතර ඇති එයාට අද ලොකු ප්‍රශ්නයක් තිබුණා පේෂල අද අපි ඒක විසඳුවා ඇයි ඒ ප්‍රශ්නේ ආර ප්‍රශ්නේ අවුරුද්දක් වැඩිමල් ප්‍රශ්නේ අවුරුද්දක් වැඩිමල් ප්‍රශ්නයක් තිබ්බා අපි ඒ ප්‍රශ්නේ විසඳුවා හා විසඳුවා හා අපි කියලා දුන්න අපේ ජීවිතවල අවුරුදු 4 5 වැඩිමල් වුණාට අපිට ප්‍රශ්නයක් උන්නේ නැහැ ඔයාට ඒ අවුරුද්දක් වැඩිමල් එක ප්‍රශ්නයක් කරගන්න එපා කියලා නැද්ද ලයිරු අය මයිකේ 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 ඕ අයියෙන් ඇවිදින්න නැහැ අර වයස වඩතර ගන්න කිව්වා. සවුන්ඩ් ඉන්ජිනේ නේද? ඔව් අනේ මට සමාවෙන්න ඕනේ. මේ දවස්වල මේ ඉන්ජිනේරින් ගෑල් හැරලා තියෙන්නේ. වැඩ වැඩ හින්දා. මේ මොනවාද
වයස පරතර ගානක් කිව්වා. මෙන්න මෙයාගේ මෙහෙම පරතරයක් තියෙනවා. මෙයාගේ එහෙම කියලා කිව්වා මම. දැන් මාදවට අවුරුදු 5ක පරතරයක් තියෙනවා. 4ක. නෑ ඔයාට 5 මට 5යි. ඔව් sorry මට 5යි. මට 4යි. එතකොට ඔයාටත් තියෙනවනේ අවුරුදු 3ක විතර පරතරයක්. ඔව්. නේද? එතකොට සඳුනටත් අවුරුදු 1ක මාර්ග විතර පරතරයක් තියෙනවා. ඉතින් ඔයා අවුරුද්දේ පරතරයට ඇයි ඔච්චර බොරි වෙන්නේ කියන්නේ? ඈ බය වෙන්න එපා හරි. දකොල්ලෙක්. හරි අපිට දවසක කියන්න පුළුවන්. ඒක නිකන් අවුරුදු 15ක විතර දිග කතාවක් කියලා. කතාවක් කියලා. හරි. අපි ඉඳගෙන කතා කරමු. හරි බ්‍රෝ ලේස් එක ගැට ගා ගන්න ලයිරෝ අයියෝ බ්‍රෝ පුළුවන් හරි ඉතින් අද පේෂල මම මේ පැත්තෙන් පටන් ගන්නම් ඔව් අපේ ලිටල් ස්ටාර් පුංචි තරුවක් ඉන්නවා ඔව් තිනෙති රෙහන්සා තිනෙති කොයාගේ මයික් එක මේ මේ පැත්තේ අන්න ආමන්ත එක දෙන්න අද ආමන්ත තමයි ටැක්සිය ටැක්සි ගියෝ ගා ආමන්ත එනවා තිනෙති කොහොමද අදිකින් ඒ උඩට ගේෂල ඊට බාරයි ඉස්කෝලේ කොයිද ගෙවල් කොයිද දැන් ගෙවල් ඉස්කෝලේ ගේට්වේ කොලෙජ් කැන්ටි කොයිද කැන්ඩි ගෙවල් දංගොල් කියන්නේ කැන්ඩි දංගොල්ලේ උසාවිය ළඟ දංගොල්ලේ දංගොල්ලේ උසාවිය ළඟ ඒකත් දංගොල්ලේ ඒ කියන්නේ නැද්ද ඈ දංගොල්ලේ මාමා මාමාවිත් මාමා ඔයා මාමාවිත් මහා කුණා කියලා කිව්වා ඔයා ඒ දංගොල්ලද නැත්තම් කුලිය පිටේ පැත්තේ තියෙන දංගොල්ලද කිව්වා නෑ නෝර දංගොල්ල දංගොල්ල මනුගේ ඒ මාමින්නේ දංගොල්ලලු ආන්න මනුවට මාමෙක් ඉන්න ඇත්ත මේගොල්ලෝ ඉන්නේ උසාවිය ළඟම ඇයි හැම වෙලේම කැඳවනවනේ නේද ඒ ඉන්නනේ එන අද කාත් එක දාවේ අම්මයි අපච්චි අක්කයි මං හිතුවා හැම වෙලේම කැඳවනවත් දන්නේ නැහනේ අපිත් දැන් අපිත් නේද දෙමට කොට ඉන්නේ ඒකනේ කොයි වෙලේත් කැඳවෝනේ ඉඳ ටග්ගල දුවන්න පුළුවන් උසාවි උසාවි හරි එතකොට මේ පැත්තේ ඉන්නවා අපේ ඈන් ආ හුඹි රෙව්කා ඈන් හුඹි ඈන්ස් නෙමෙයි ඈන් 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 අපි අර ඉංග්‍රීසි පොතේ ඉස්සර ඉගෙන ගන්නනේ ඕ නේ ඈන් කියලා ඈන් කොහොමද හොඳින් ඉන්නයි හොඳින් සතුටින් ඉන්නවා අලුතින් සින්දුවක් කරලා තියෙන්නේ විෂුවල් එකක් කරලා තියෙන්නේ දැන් රිලීස් කරන්න විතරයි තියෙන්නේ ඇයි තියාගෙන ඉන්නේ ඩග්ගල රිලීස් කරලා දාන්නකො නේද ඔවා තියාගෙන මොනවා නම් රිලීස් කරනවා ඉක්මනටම රිලීස් කරනවා කොහෙද ගෙවල් කිව්වේ අපි ජායල ඉන්නේ අපි ජායල අපි ජායල නෙමෙයි ඔයා ජායල ඔයා ජායල අපි ජායල නෙමෙයි නැද්ද අපි ජායල නෙමෙයිනේ මම ජායල ජායල කොහෙද ජායල කිව්වම ජායල වැලිගම්පිටියේ ආම්මා දන්න බෝඩරයක්නේ නැද්ද ආමන්තත් ඉන්නා මේ පැත්තේ මොකද වෙන්නේ? හන්ද මේ ආමන්තගේ ප්‍රශ්න කියන්නකෝ මට. අවුරුද්දක වැඩි අවුරුද්දක ප්‍රශ්නයක් තියෙනවා. අවුරුද්දක ප්‍රශ්නයක් තියෙන සචිනී. මොකක්ද ප්‍රශ්නේ? ඒ ප්‍රශ්නේ අපි විසඳන. ඔයා ඔයාම කියන්නේ. දැන් බබ කතාද මන් දන්න හදන්නේ මාව. කතාන්නේ. අපි කතාද මන් දන්නේ මොකටද අපි? ඉතින් ඔයානේ මියන්නේ බඳින්න කියලා. මම බඳින්න කියලා. ඉතින් මම ඕන කෙනෙකුට කියලා බඳින්න කියලා. මනෝජයට කීපාරක් කියලා තියෙනවා බඳින්න කියලා. නැද්ද? මම හැම මිනිස්සයටම කියනවා බඳින්න කියලා. මොකද තනියෙන් ජීවත් වෙන්න ඕනේ නෑ. අදාගෙන වගේ කොල්ලයි කියන්නේ. ඔයා ඇයි ඔයා ඉතින් ඔයාට අවුරුද්ද ප්‍රශ්නයක්ද? නෑ. එහෙනම් මොකද්ද ප්‍රශ්නේ දැන්? තාම ඉගෙන ගන්න ඕනේ. ආ ඉගෙන ගන්න ඕනේ. නෑ ඒක හරි. ඔයා ඉගෙන ගන්න ඕනේ. ඔව්. නෑ නෑ. යාර බුඩාද මේ. අධ්‍යාපනය ලබන. අධ්‍යාපන වල. ඉතින් අධ්‍යාපන කටයුතු කරන ගමන් වඳිනවා. නැහැ එන බුදවත් ආ ගොඩක් පරණ එක පරණ පරණ නේද අපි ගොඩක් ඒ කියන්නේ අවුරුදු 28ක්නේ බුදවත් සර්ගේ මේ රංගායතනේ ආ එහෙමද යා ඔව් ඒකෙන් දවට dance කරන්න පුළුවන් උනේ ඒකේ වෙන dance එකක් කියලා දුන්නේ මම ඉගෙන ගත්ත හැබැයි වෙන dance එකක් අපි මොකද කරන්නේ සින්දුවක් ආවද දෙපා ලයිරුගේ සින්දුවකින් අද මේ තව පොඩි දෙයක් තියෙනවා සචිනී අද පොඩි විශේෂත්වයක් තියෙනවා අද තව වෙන විශේෂ අමුත්‍තියක් අද ලහිරු ගෙන්නන්න බලාපොරොත්තු වෙනවා අපි ඊගෙනත් මතක් කරලා පළින් සින්දුවට යා හරි මේ ලහිරු පෙරේරා මොකද කියන්නේ කමුද අලුත් මිනිස් සාතියා ඕකේ හොඳට කන්නයි තියෙන්නේ උලක් පණිස් වගේ දන් කිපේ වැනෙනවා දදන් කොකිස් යමක් වැනි බබුව කියනවා උලක් පණිස් වගේ දන් කිපේ වැනෙනවා දදන් කොකිස් යමක් වැනි
වගේ තනි තිබේ දැනෙනවා ගදන් කොකිස් යමක් වැනි බබුව කියනවා ලහිර කොහමද ගොඩ දවසකින් හම්බුනේ? ඒකනේ කියන්නේ සෑහෙන කතා කරනවා අය උනාට ෆෝන් එකෙන් අපි ගොඩ දවසේ හම්බුනේ. මොකද වෙන්නේ මේ දවස්වල? මොනාද ඔයදෙන ෆෝන් එකෙන් කතා කරන්නේ? අපි දෙන්නද? ආ කතා කරන ලව් කරනවා. හලෝ යා කෑවද? ඔව් දැන් ඉතින් බැඳලා ළමයි හදලා දැන් අපි තමයි ඉතුරු වෙලා ඉන්නේ කතා කරන්න. කතා කර. මේ ඇත්තටම මේ දවස්වල දැන් වැඩ පටන් ගත්ත අවුරුදු. ඔව්. අවුරුදු දෙකකින් තුනකින් විතර තමයි මං හිතන්නේ වැඩ පටන් ගත්තේ. ඉතින් ඒකත් එක්ක ඇත්තටම කිව්වොත් එහම ඒවත් එක්ක බිසි. හැබැයි අර කොරෝනා කාලේ පටන් ගත්ත වැඩ ටිකක් තියෙනවානේ. ඒ ටික කරගෙන. කියන්නේ ප්‍රොඩක්ෂන් එහෙම පොඩ්ඩක් වෙනදට වඩා පටන් කළා අපි. කියන්නේ තිබුණ එච්චරයිනේ කරන්න. එච්චරයිනේ කරන්න. ඉස්සර අපිට දීලා තිබුණානේ එකක් අර හරි කියලා සින්දු කියපන් ඔන්න සල්ලි හම් වෙනවා කියලා. ඒක පාට නැති වුණාට පස්සේ මොකක් හරි ක්‍රමයක් හොයනවා. ප්‍රොඩක්ෂන් කරලා තිබුණාට අපේ ප්‍රොඩක්ෂන් වැඩිපුර කළාට අනිත් කට්ටිය කිව්වා කරලා තිබුණ නැහැ නේ. හැබැයි ගොඩක් බැස්ස අනිත් අයගේ මේ ප්‍රොඩක්ෂන්ස් කරන්න. ඉතින් ඒ ප්‍රොඩක්ෂන් එක කරපු මම හිතන්නේ කරපු හොඳම ප්‍රොඩක්ෂන් එකක් කෙනා තමයි අද ඉන්නේ අපිත් එක්ක එයාගේ සින්දුව කියන ක්‍රිෂ්ණි. කාංචනත් යනවනේ උගලගේ මේ කාංචා ඔව් කාංචනාගේ කියන්නේ කොහොමත් අර උදුරාවි හදිසිත බඳා ඒ සින්දු ටික මික්ස් කරන්නේ මම කොහොමත් මේ එතකොට ඉතින් මේ ළඟ තියෙන සින්දු දැන් මේ ළඟදී හිතන මේ අනිද්දට අපි අපේ බෑන්ඩ් එකේ අලුත් song එකක් අපි රිලීස් කරන්න යනවා. ඒකේ රෙකෝඩින් එක ඩ්‍රම්ස් ඔක්කොම තේහෙ තමයි. ලහිරු ගාව. ආ ඇත්තද? ඌ නේ. මම දන්නේ නැහැ. නෑ ඊට අමතරව ලහිරු අයගේ බිහිවෙච්ච ගෝලියොත් ඉන්නවනේ සවුන්ඩ් ඉන්ජිනියරින් පැත්තේ. ඔව් සවුන්ඩ් ඉන්ජිනියරින් පැත්තෙන් බිහිවෙච්ච හොඳම ගෝලයා තමයි විනෝද් මෙල්පිටිය කියලා කියන්නේ. ඉතින් මේ වායෝ බෑන්ඩ් එකේ දැන් අපේ ඉන්ස්ටිටියුට් එකේ උගන්වනවා ලයිව් සවුන්ඩ් ඉන්ජිනියරින්. ඉතින් ඔඩියෝ ඉන්ජිනියර්ස්ලා දැන් ළඟදී අයියෝ සාමි අත්‍රම ගොත් එහම සනුක වින්ඩිගේ සනුක කරපු පළවෙනි මික්ස් මාස්ටර් එක ඇත්තම ගියොත් එහෙම ඒක පුද මේ දෛවයේ නිකන් මොකක්ද ඒකට කියන්නේ සරදමක් වගේ සරදමක් නෙමෙයිනේ ඇත්තම ගියොත් එහෙම ඒක නිකන් ආශිර්වාදයක් වගේ යා කරපු පළවෙනි මික්ස් එකම දැන් ඉන්දියාවල ගිහලා දැන් ඉන්දියන් ටීවී චැනල්ස් වල රේඩියෝ චැනල්ස් වල ප්ලේ වෙනවා දැන් ළඟදිම ගියොත් එහෙම ළඟදිම ඒක ජාත්‍යන්තරය කරා යයි ඉතින් හරිම සතුටින් ඉන්නේ මොකද එයාගේ පළවෙනි සනුක සින්දු හදනවා හැබැයි ෆස්ට් ටයිම් තමයි යා සින්දුවක් මික්ස් කරන්නේ සාමාන්‍ය සනුකගේ සින්දු මික්ස් කළේ විනෝද් එතකොට දැන් මේක විනෝද් රට ගිය හින්දා මිනිහටම කරන්න උනා. ආ ඊට පස්සේ අපි පොඩ්ඩක් මේව කරලා කතා බහ කරලා කොහොමද කරන්න කිව්ද මන්ද කියලා මොකද අහපු පළවෙනි දවසම තේරුණා මේක සින්දුවක් කියන එක. ආයි ගොඩේ ගොඩ කියලා. හැබැයි එයා ගත්තු බ්‍රේව් ඩිසිෂන් එක තමයි ෆස්ට් ටැමිල් එක දාපු එක. ඉතින් ඒකින්ද සමාවයට අපිටත් පාර ඇරෙයි නිකම්. අනිවාර්යෙන්ම. මරු. ජයවා. අනික වින්දි කියන්නේ මාර දක්ෂ සිංගර් කෙනෙක්. බුදුමදක් අනිවාර්යෙන්. ඔව්. ගොලේ තාත්තා වැඩකාරයා ලෙජන්ඩ්. ඒ කියන්නේ අර රුකාන්ත ගැන කියලා කියන්නේ ශ්‍රී ලංකන් එආර් රහමාන් කියලානේ. මම කියන්නේ ඒක නෙමෙයි. ඉන්දියන් රුකාන්ත තමයි එආර් රහමාන් කියලා කියන්නේ. මොකද එආර් රහමාන් එන්නේ ගොඩක් කලින්නේ අපේ රුකාන්ත අය වැඩ පටන් ගත්තේ රුකාන්ත අංකල් කියලා අපි කියන්නේ. ඉතින් මොකද ඒ කාලේ අපිට හිතාගන්න බැරි ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙම මියුසික් කරපුවාම යයිද කියලා හිතාගන්න බැරි ඒවා අද කොහොමත් ඒවා මේ ඔය එකපාරටම වෙනම ලයින් එකක් මේ ගෙනාවනේ ලංකාවේ ඇතුලේ වෙනම පැත්තක්. ඉතින් ඒක ජානවලුත් ඇවිල්ලා තියෙනවා දෙන්නට මම රයිනි ටයි වින්ඩිට ඉතින්. අපි බ්‍රේක් එකේ. නයිස් අයියෝ සාමි. ඔයාගේ පුතා සචිනි හොඳ තබ්ලා වාදකයෙක් කරන්න. ඇයි කියලා කියන්නේ නැද්ද? ඔයා සමහර විට මම ඔයාගාවට පන්ති යවන්න. සමහර විට ඌට ඒ ගැන නොකිය ඉන්නවා නම් කැමතියි කියලා සචිනි කිව්වා. හුර්
කතා කරන්න බම්ම මේ කෙල්ල ගැන හරිද මේමයි සත්‍රි දැන් සමහර විට මෙයා අපිත් එක්කම නින්නේ අපිත් එක්කම හැසිරෙන්නේ අපිත් එක්කම එනවා මියුසික් ඇහෙනවා සමහර විට එළියට එනකොටම දෙදරකට දෙකදා කතක ගෙදින්නක දෙත්ටිට එහෙම කියන්නේ හරි ඔයා ඉවර අප්ඩේට් එකක් දෙන්න අප්ඩේට් එකක් දෙන්න හරි අපි ඔය එක එක එක්ක යන්න ඕනේ බ්‍රේක් එකකට අපි දෙන්න යා හරි කාර්පයම කාර්පා කොබල්ලා යයි යයි හරි සචින් එන අන්තිම දවසලු එහෙමද එහෙම තමයි කියන්නේ එනට අපි ගේනවා යා හැබැයි මාදර වට දුක හිතුන එක එක හැමදාම මහානනි අපි බ්‍රේක් එකකට ගිලික් වටේනම් මේ දරන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් හරිම සුදුයි දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් ඉතින් මාදෝ මෙහෙම පටන් ගන්නවද මෙහෙම පටන් ගන්නවද කියලා හිතාගෙන අපි මේ පැත්තෙන් පොඩ්ඩක් කතා කරමු අපි ජායල අපි ජායල අපි ජායල දැන් ඔයාලා ඩ්‍රීම් ස්ටාර් වලට එන්න කොහොමද පාර හැදුනේ ජායල ඉඳන් බස් එකේ තමයි අයියා පාර හැදුනේ කියලා මම පාර හැදුනේ ඒ කාලේ හදලා තිබුණ පාරේ තමයි ඒ ඩ්‍රීම් ස්ටාර් වලට ආවේ වෙනවා නේද ඒ කාලේ පාර හදලානේ තිබුණේ මොන මොන පාර හදද තිබුණේ ඇත්තටම ඩ්‍රීම් ස්ටාර් ඇප්ලයි කරේ මගේ කසින් අක්ක කෙනෙක් ඉතින් එයා තමයි කිව්වා ඔයාට පුළුවන් ඔයා යන්නක චුට්ටක් ගිහින් බලන්නක කියලා try කරන්නක කියලා කිව්වා ඊට පස්සේ හිතුවෙත් නැහැ ඇත්තටම ගොඩාක් දුර මං ආවා ඩ්‍රීම් ස්ටාර් මාවතේ 8 වෙනිදා දක්වාම එන්න වාසනාව ලැබුණා මට අද ඉතින් මේ දවැන්ත වේදිකාවක ඉන්නවමත් ඔයාලා බලාපොරොත්තු වෙද්දී ලහිරු අයියත් එක්ක සින්දුවක් කරන්න අනාගතේ කවදාද අනේ ඇත්තටම ආසයි ඔන්න අයියේ කතා කරලා දීලා තියෙනවා අයියේ ඔයා ගන්න ගානට වඩා 150ක ඩිස්කවුන්ට් එකක් අපි අරන් දෙනවා වාට දෙරණ පැත්තෙන් වාට මෙහෙමයි අපි දෙරණ පැත්තෙන් මොනවා හරි කරන්නත් එපේ මේ ළමයි හැදු ගාන 150 දෙනවා නේ ඔව් මේ ළමයි මේමයි මේ ළමයිව අපි මේ ළමයිව මේ දෙරණින් බිහි කරා නම් මේ ළමයින්ගේ කෑම බීම එතකොට ඉඳුන් හිටුන් අරවා මේවත් බලන්න එපේ ළමයි හැදුවා නම් පෝෂණය කරන්න එපේ ඒ වගේ දැන් මේගොල්ලෝ ඩ්‍රීම් ස්ටාර් කියලා ගෙනාවා නම් 150ක් ලහිරු එයා ගන්න ගාණින් කපනවා දෙරණ හින්දා ඉතුරු 150 අපි 20 ලක්ෂ රිට කියලා දෙරණින් ගෙවමු ආදුනේ හොඳයි 50යි අම්මේ 50යි අම්මේ මට ඒක නකවන්නේ නකවන්නේ කොච්චර හොඳ චේතනාවෙන්ද කියන්නේ බලන්න ඒක හරි නැද්ද අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ ආදායම මෙන් මේ වැඩේ කරලා දෙමු හරිද අන්න ඒ වගේ ඉල්ලීමක් කරන්න පුළුවන් ඇත්තටම ඔව් මම කියන්නේ දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ යන ඔක්කොමත් එක්ක සචිනි එහෙම අපි දෙන්නා අපි තුන් දෙනා සල්ලි ගන්නෙත් නැතුවනේ මේක කරන්න අපි මේක සමාජ සේවයක් විදියට කරන්නේ ඉතින් අපිට කරන කෘතගුණයක් වශයෙන් අරයාගේ සින්දුව කරලා දෙමු අපි නේද පුෂ්පා නේද මට පස්සේ මේ පේස් රේයුකා පුෂ්පා නේද රේයුකා පුෂ්පා උනත් මොකද ගෑනු නම ඔය නම දැම්මේ කවුද මේ නම දැම්මේ මට මගේ අම්මා මේ ෆේස් ඊළඟට ඒක ඉන්දියාවේ ගියාම කොහමද? හා ඒ සින්දු ඉන්දියාවේ ගියාම කොහමද? අම්මා අපි දැන් කැලිම ඉන්දු ශ්‍රී ලංකා පාලමත් හදන්න යන්නේ. අපි මුල ඉඳන්ම අපි නේද? ඒකින් හම්බකෙන සල්ලි අපි පාලමට ඉවර කරනවා. දිනාබාත් කියන හිටිය. ඔව්. එහෙම තියෙනව නැද්ද? කොල්ලට තියෙන අවුරුද්දක ප්‍රශ්නයක් තියෙන. අවුරුද්දක ප්‍රශ්නේ තියෙන්නේ කොල්ලන්. අවුරුද්ද ප්‍රශ්නයක් නැහැ. තාත්තා එක කතා කරමුද? හා? ඕකේද? මම ගන්න මයික් එක ගන්න. හා? තාත්තා එක කතා කරමුද? ඔයා කතා කරන්නේ. මම තමයි කතා කරන්නේ. මම කතා කරන්නේ. ඔයාට ඕකේද? ආමන්ත. ආමන්ත මොකද්ද ඔය අවුරුද්දේ ප්‍රශ්නේ? අපිට මට ප්‍රශ්නයක් නැහැ අනේ. එන මටද ප්‍රශ්නේ අවුරුද්ද? ඔයාට අවුරුද්දක ප්‍රශ්නයක් නැද්ද? නැහැ. මම අවුරුද්ද වැඩිමල්ලු. ගැල්ලෝ මම අවුරුද්දක් වැඩිමල් කොල්ලගේ. අපි දන්න කෙනෙක්ද? ඔව් ඔව්. නේ. බොරුවනේ. කවුද බොරුවනේ? අපි සිද්දුවක් ආවද ආමන්ත? ඊට පස්සේ කතා කරමු. හරි මේ තමයි ආමන්ත සත්සර
අර බාරතයේ සංගීතය අපිත් ඉගෙන ගත්තට එම රාගතාල ගීත අතා බොහොමගේ කලාගේ පටහිරලක කීවලයට නටා ගැයිවාට දිවෙන දත් වෙලා නැහැන සිංහල තමට ඉංගිරි සිතලි සමයි ආවාන්න තාලියෙන් ඇන්නේ මේවා හැඩවෙන්නයි වලදේ කිවේ ජීවදේ කළේ ඉතේතිවෙන සිංහල තමටයි කලිසමයි පවහන් නිකාලියෙන් ඇන්නේ මේවා හැඩවෙන්නයි වෙලදේ කිවේ ජීවදේ කළේ ඉතේ තියෙන සිංහල කමටයි ඉතේ තියෙන සිංහල කමටයි අනේ මගේ ඉතේ තියෙන සිංහල කමටයි හොඳයි 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 හිතවතුනි හිතවතියනි හොඳයි ඇත්තම කීරුවනම් ඒ ගීතේ ගායනා කරා සිංහල කම ගැන කතා කරද්දී අපිට එනේ ගැම්ම අපිට කියලා නිම කරන්න බෑ අපේ හාන්දුරුවනේ. වන් ශ්‍රීලාල් දල්පදාදු නේ කියන්නේ හා දන්නවනේ මේ වගේ පොඩි කාලේ අපිටත් මතක අපි චූටි හුංචි වෙලෙන් දසුයි පිකුණාලයි ජීවත් වෙන්නේ නැද්ද මනුතේ අයියෝ හොට හූරාලයි ජීවත් වන්නේ අර ඩොක්ටර් කෙනෙක් නේද? දැන් ඩොක්ටර් කෙනෙක්. නියමයි නියමයි නියමයි. අපි ගිනාව නේද කතා කරන්නේ නැද්ද? නෑ. පියාවෙ නේද? ඉතින් මොකද වෙන්නේ? මේ දවස්වල අධ්‍යාපන කටයුතු කරගෙන සංගීත පැත්තෙන් වැඩ කටයුතු කරගෙන ඉන්න. ඒ කියන්නේ මොකද දැන් කලාප අධ්‍යක්ෂ සංගීත අධ්‍යක්ෂකද? කලාප අධ්‍යක්ෂ. නෑ. නේද? සංගීත වැඩ කටයුතු කියන්නේ බෙර හදනවා, හංගානවා, සර්පිනාවලට අර මීය කාලා තියෙන ටික හදනවා. එහෙමද? එහෙම නෙමෙයි. එහෙනම් සංගීත පැත්තෙනුත් අධ්‍යාපන කටයුතු කරගෙන සංගීත පැත්තෙනුත් අධ්‍යාපන කටයුතු කරනවා. ඒ කියන්නේ සංගීතය ඉගෙන ගන්නවා. ඔව්. සාමරුනේ. මොනාද? බාණපේෂර කමේ අර පිරිබැස්මේ ළමයාගේ දැන් ලහිරු අයියා කලිසම ඉරුණාම ඒ විදිහටම ඇඳා. කොල්ලා එහෙම නැහැ. කොල්ලා එහෙම නැහැ. ගත්ත ගෙලින්ම අම්මගේ මේ 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 මොකක් හරි රෙදි කැල්ලක් ගත්ත ඇතුළට තියලා මැහුවා නේ. නේද? ඒ අර පිරිබැස්ම. ඒක වෙරි? නෑ. එහෙනම් ඒ දැන් තියෙන ස්ටයිල් එක. දැන් තියෙන ස්ටයිල් එක. කොයිද ඔය ස්ටයිල් එක තියෙන්නේ? දඹුල්ලේ. අම්මා දඹුල්ලේ ඕම දදින්නේ කොල්ල සෙට් එකද? එහෙමද? දැන් මොකද කියන්නේ පන්ති යාළුවෝ? මොකුත් විශේෂයක් නැහැ ඉතින්. ඔය ඉන්නව. ඔව්. ඔය ඉන්නව ගිරිය. රිලව් පන්සල් ගිහින වගේ ඉන්නව එහෙමද? එහෙම නැහැ. ඒ කියන්නේ ඔහේ ඉන්න ඔය කාලේ දඟලලා කරලා ඉන්න බෑ ඔයගොල්ලෝ. ඔයා ඉස්කෝලේ චණ්ඩියාද නැත්නම් ඔයගොල්ලෝ පන්තියේ චණ්ඩියා කවුද? පන්තියේ චණ්ඩියා වන්නේ වේ. එහෙනම් කවුද? ඉන්න එක්කනේ. එක්කෙනෙක් ඉන්න. එයා එනෝ නැගිටින්න ඕනේද? එහෙම නැහැ. එහෙනම් ඔයාට පාට් එක දාලා නැද්ද? දැඩෝ ආමන් සින්දුවක් කියා. එහෙම කියන්නේ. එහෙම කියනවා. ආ එහෙම කියනවා. එහෙම කියනවා කොල්ලට. ඒ ආමන්ත සින්දුවක් කියා. يعني චණ්ඩියා ගිහිල්ලා ඇතුලේ පන්ති අඩිත් පුන් පන්ති වෙලේ කොල්ලොන්ට ගාලා ඔක්කොම කළා එන ඇවිල්ලා ඔයාට කියලා සින්දුවක් කියන්න කියනවා. ඔව්. ආ එයා ගෑන්සියක් ඉන්නවද? ඉන්නවා. නම් මොකද? වරුනේ. අපි ඉස්කෝලේ යන කාලේ වගේමයි. ඔයාට ගහලා නැද්ද? නෑ. ඔයාට ගහන්න නෑ. ඔයා ගායකයන්නේ පන්තියේ නේ. ඔව්. මොන මොකද එයා වැඩිම කියන්නේ චණ්ඩියා මොකද්ද කියන්නේ කියන්නේ වැඩිම සින්දුව. එහෙම නෑ ඉතින් ඔය ඕන එකක් කියන්නේ පන්තියේ කවුරුත් නැති වෙලාවට අපි තමයි ඉතින් පන්තියේ සාරා ෆ්ලෑෂ්. අම්මා සාරා ෆ්ලෑෂ්. අම්මා. මේගොල්ලෝ දැන් පන්තියේ සාරා ෆ්ලෑෂ්. සාරා ෆ්ලෑෂ් කට්ටිය දන්නවද ඔයගොල්ලෝ ඒක නම යූස් කරනවා කියලා? නෑ. නැද්ද? ආ එන ප්‍රදීප්ට කියලා නඩුව දම්මෝ. හරිද? මරු මරු. ප්‍රදීප් බලන් ඇති දැන්. දැන් ඒක සන්තව සනිදප ෆ්ලෑෂ් බෑග් ගහන්නේ නැහැ. සාරා ෆ්ලෑෂ් විතරයි ගහන්නේ. අම්මා. ඒක නේද කරන්නේ. සිංගද? ඔය නැතව සිංගර් කරනවා ආයි ඩ්‍රම. ඔය ඩ්‍රම පන්තියේ අම්මා ඩෙස් එකට. අම්මා නියමයි නියමයි නියමයි. මේ ආමන්ත ඔක්ටපෑඩ් ගහන්න පුළන්ද? ඔක්ටපෑඩ් ඉතින්. බෑ ඉච්චර. පන්තියේ නෑ ඩෙස් එකට ඕන එකක් ගහන්න පුළුවන්. ඩෙස් එකට. නැද්ද? පුළුවන්. දැන් ඉතින් කොහොමද මේ 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 අනාගතේ මොනවද දැන් බලාපොරොත්තු ඉස්සරහට ඉස්සරහට පොඩ එන්න. අනාගතේ මම බලාපොරොත්තුවක් තියනවා. මොකක්ද තියෙන්නේ? මොකක්ද තියෙන්නේ? සර් වගේ වෙන්න. ඔබට වරදින්නේ නැහැ පුතේ. මං වගේ එකෙක් වෙනවා කියන්නේ ඉතින් ආයි නේද? තව බ්‍රෑන්ඩ් එකක් ඇදෙනවා කියලා ඉන්නත් ඕනද කියලා. නියමයි නියමයි නියමයි. එහෙම එන්න ඕනේ. එතකොට වඳින්නේ නැහැ නේද දැම්ම? නැහැ. ගන්නේ. නැහැ. ඒක කාලයක් ඉන්නවනේ. ඈ? එන කමක් නැහැ. මං බය ඇඟ හිර වැටුණා නේද? ඕ ඒක නිකන් බෑ බෑ වගේ. ඕ ඒකට නම් ඕකේ ඕකේ වගේ. එන්න බබා. වාත් යන්න. එන්න. වඩතොල ටොෆි. වැටුනට පස්සේ අවුලනවා. වැටුනට පස්සේ ඕනේ. හරිද? ආ මගේ අවුලුත් නැහැ. එබේ වාගේ දැනෙන්න ගන්නෑ ඔළුවට දැන්. මම දෙනවා. ආමන්තටයි
ලහිරුටයි රෙව්කටයි අපේ තිනෙතිටයි නමමතුුණ මට එක පාට තිනෙති තිනෙතිනේ මම දෙනවා අපේ ආමන්තටයි ලහිරුටයි තිනෙතිටයි රෙව්කටයි ටොෆි වැස්සා හරිම සුදුයි දෙරන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් බෑන්ඩ් එකක් වුණාම ලහිරු ලස්සනට ඉන්න ඕනේ කතාව යන වෙලාවට අර මනෝජය ඉන්නවා අනිත්‍යම මොකද කරන්නේ නායට ඇඟිල්ල ගහනවා මේ අර නාය හාරනවා ඒ සමන්න අයියා ඕ එහෙම නැත්ත පුන්සිසියා අර විට කනවා අර අර විට කනවා මේ අර පැත්තේ මේ 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 මේව එහෙම බෑනේ අපි සුදු වුණ එහෙම නෑ බෑ යා සුදුන ඩිසිප්ලින් බඳින්න යන්නේ ඕ ඒක තමයි ජනවාරි කවද 16 නේ ජනවාරි 16 කොල්ල බදිනවා කොල්ල බට ආසේ උපෝරුවේ ඉටකින් නවල කෙල්ල කීයා කණ්ඩායි දානේ හා කෙල්ල කීයා කණ්ඩායිද මෙතනම වෙඩින් කීයා ගත ඔව් මම ආරාධනා කරනවා මෙයාට ආදරය කරන සියලුම දෙනාට එදාට හෝල් එක ඉස්සරහට එන්න කියලා ඔව් නේද ඔය තනක් කිව්වා ලොකේෂන් එක යවුවා නම් හරි ලොකේෂන් එක අපි ඊළඟ ප්‍රෝග්‍රෑම් එකේ කියනවා දැන් මට ආසයි එක පාර දෙන්න බෑනේ අයි ටික ටික දෙන්න මට ආසයි සුදු වුණා මෙහෙමයි මෙහෙම දෙයක් තියෙනවා ලහිරු ඔය අස්තක හරියට කිව්වා කියලා කියන්නේ සමාහට කොල්ල සී නැතුව වැටෙන්නත් පුළුවන් කොල්ලා හරියට හින්දලා නැත්තම් නැද්ද මේ හරි අහන්නකෝ ඒකේ වාඩ අස්තක කිව්වේ නැද්ද අපි ඒකද අපි එන්නේ අපි ආ පෝරුව නැගින අපි රෙජිස්ටර් එකේ මම පෝරුව වල අපි නගී පෝරුව ඉස්තු හැදි පෝරුව වල නගින්න ඕන I like it මේ අහන්නකෝ මට ඔයාගේ ප්‍රශ්නයක් තියෙනවා අහන්න පොඩි සීරියස් ප්‍රශ්නයක් ඕකේ දැන් ලහිරු අය ඇවිල්ලා ඉස්කෝලෙන් කහින ස්මාර්ට් ටෙක් කෙනෙක් හරිද ඔයා දැන් දැන් නැද්ද අහලා තියෙනවා මොකද මගේ නේබර් කෙනෙක් මෙතන පන්ති හිටියා සංජීව අයියාව දන්නවනේ එයාත් හෙන ස්මාර්ට් අම්මා මගේ බ්‍රේනිය ඔක්කොම ස්මාර්ට් අපි තමයි නේ කියන්නේ බ්‍රේනි බ්‍රේනි කට්ටිය නිකන් පන්ති පළවෙනිය දෙවෙනිය ඊට පස්සේ ඕ ලෙවල් වෙලා තියෙන තුන්වෙනිය තමයි ඕ ලෙවල් හොඳට කරලා ඊට පස්සේ සයන්ස් මැත් කරලා DS 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 ඔයා මැත්ස් ටෙක් කරේ අම්මා එක ගොල්ලනේ බොරල්ලේ සෙට් එකනේ අවුට අත නෑ ඔයා මැත්ස් නේ අයියනේ මැත්ස් කළේ මැත්ස් කළේ එතන ඊට පස්සේ අය ඔයාලට මියුසික් පැත්තට එන්න හිතුනේ දැන් ඔයා කලාව කරලම නෑනේ නෑ ඇත්තටම නංගි මේ 6 වසරේ දිනේ ඉස්තටික් සබ්ජෙක්ට් එකකට මේ මේ තෝරගන්නේ මේ සංගීතය සීරියස් උනානේ ඔය අත කියන්න එපා දැන් අයියා ඒක තෝරගනිද්දී ඒක තාත්තා තමයි කිව්වේ ඒක මේ හරි අල කතාවක් ඒක මම චිත්‍ර තමයි තෝරගන්න හිටියේ ඒ තාත්තා කිව්වා මේ තාත්තා මියුසික් වලට මාර ආසයි මේ තාත්තා කිව්වා මේ පුතේවා මියුසික් කරන්න ඔයාලට පුළුවන් ඇති මටත් පුළුවන් හින්දා මොකද ඒ කාලේ නිකන් ෂේප් එකේ වැනෙන්න විතරක් අපුඩියක් ගහ ගන්න පුළුවන් එතනින් එහාට පහළ ගුදයක් බෑ ෆ්ලූට් ගැහුවනේ ඒක තමයි තාම ගැහුවේ නෑ එතකොට හරිද ඊට පස්සේ මේ කිව්වා වා මියුසික් කරන්න මම උදව් කරන්නම් කියලා ඊට පස්සේ 6 වසරකදී මම මියුසික් කරන්න ගියා ගියාට පස්සේ ෆ්ලූට් එක ගත්තා ඉතින් ඔයා සුමනාරංජනි ගුරුමෑණියා නයනා කුමාරසිංහ ගුරුමෑණියා දෙන්නව ආදරේ මම සුමනාරංජනි රංජනි මිස් තමයි අපේ ස්කෝලේ තින්දලා ගියේ ඔව් ඔව් මටත් ඉගෙනනවා ඔව් යා යා තමයි මට ඉගෙනුවේ ඇත්තට ඔව් එතකොට එතනින් තමයි මම ෆ්ලූට් එක ඉගෙන ගත්තේ ඉතින් එතනින් ඉස්සරහට දිගටම මියුසික් වලින් තමයි මම හීන දැක්කේ එකෙන හීන විදිහට දැක්ක මියුසික් ඊට පස්සේ කොල්ල එනවා සමස්ත ලංකා තරඟ වලට ආව් ආව් එනකොට තමයි අර බුදවත්තසේගේ පන්තියේ අර අර ගර්ල් හම්බ වෙන්නේ අර මනුස්සයරේ කියන්න දෙන්න ඉන්නකො කියන්නේ එතනින් ආදරයට පෙරලෙන විදිහත් බලන්න බෑ ඩාන්ස් වලට ගියා එතකොට හරි ලස්සන ගර්ල් කෙනෙක් මම ෆ්ලූට් ගන්න යන නටනවා එහෙමද නෑ 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 ඒගොල්ලෝ ඉස්කෝලේ යා සිරිමාවෝ එකේ ඒගොල්ලෝ ඉස්කෝලෙන් එනවා කොහමරි එතන එම්ෙන් කසුකුසුවක් ගිහලා එම් සෙට් වෙලා තමයි ඊට පස්සේ ඩාන්ස් වලට ඊළ මේගොල්ලෝ යනවා ඉතින් අර එම් ගහන්න අරව මේවා ඒවයින් තමයි ඒක ලයිරෝ අය ඉදින්නෙත් මැන්ඩියට ඔව් ඔව් මෙහෙම යන්නේ උන් පාරේ යන්නේ එහෙම යන්න මට බැවිලා මේනවා අපි හිතුවේ ලෙඩක් කියලා ඔයාගේ කාරය සෝට් එකේ තියවල තිබ්බේ කොණ්ඩේ මෙහෙම තියෙනකොට මෙහෙම යනකොට මේගොල්ලේ තාත්තා පුතේ ලෙඩක්ද කියලා නෑ 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 ඒකට කවුලක් නෑ ඒ ගර්ල් ඉම්ප්‍රෙස් කරන්න ඔය එහෙම ගියේ නෑ නෑ කොල්ලා ඒ ඩාන්ස් වලට ඉන්ට්‍රස් ගියා පස්සේ ආ මම දැන් ඒගොල්ලේ ගෙදරින් මොන හරි සීන් එකක් ආවනේ අනේ අර කතාව කියන්න දෙන්නකෝ නා ඒ කතාව දැන් කොයි හරිද කිව්වේ හරි කොහොමද මේ මියුසික් කරන්න ගියා ගියාට පස්සේ බුදවතුසගේ කතන්දරේ කලින් මේ මොකද්ද නෑ නෑ බබක් DS එකේ තිබුණා මේ ගාන්ධර්ව කියලා මේ බෑන්ඩ් එකක් ඒ කියන්නේ ඔකෙස්ට්‍රා එකක් ඒ ඔකෙස්ට්‍රා එකේ මම ෆස්ට් කීබෝඩ් එක තමයි ප්ලේ කළේ ඊට පස්සේ මම ලීඩර් වුණා ලීඩර් වුණාට පස්සේ උතනින් තමයි මට අඩිතාලම වැටලා මෙතෙන්ට යන්න ගත්තේ කොහොම හරි උතන ටර්නින් පොයින්ට් එක උනේ මම ප්‍රයිවට් මම කොහොම හරි ඒ ලෙවල් දෙපාරක් කරලා කොහොම හරි ගියේ ඇපිට් වලට මොකද රජයේ කැම්පස් එකට යන්න තරම් ලකුණු තිබුණ නැහැ
ගිහිල්ලා එහෙයිද්දි තමයි මට තේරුනේ මේක හරියන්නේම නැහැ. ඔයාලා හදිසියවත් රජයේ කැම්පස් එකට යන්න ලැබුණත් ඔයා මෙතන නැති වේද? නෑ, කෙලිම කොටුව දුම්රිය පොලිස් ස්ථානයේ ඉස්සරහ පිට ඉන්නේ. නෑ, මං හිතන්නේ මේක මම වෙන කිසිම ඔප්ෂන් එකක් මට නෑ. මට පොඩි කාලේ ඉඳලා තිබුණේ මියුසික් කරන්න තමයි. ඉතින් ඒක නැතුව ඔයා අරගෙන හිතලා තිබුණ නෑ නේද? මොකද්ද? මං ආපේ කොහේ කලින් හිතලා තිබුණා. කැම්පස් ගියා නන්ද? ඔව්. කැම්පස් ගියා නම් ඒත් මේ පැත්තට එයි බොහෝ දුරට. ඒ කියන්නේ මේ දැන් කැම්පස් කොල්ලෝ මෙහෙමනේ කැම්පස් කොල්ලෝ ඇත්තටම දැන් අපේ මේ ෆීල්ඩ් එකේ කොච්චර වැඩ කරනවා නෑ ඇත්ත ඒකයි අනිත් එක මෙමය මැච් කරලා දැන් දැන් කැම්පස් ගිය කට්ටිය දැන් කාංචනාල එහෙමත් ඇත්තටම සෞන්දර්ය කැම්පස් එකේ දැන් කාංචනා තාම ඉගෙන ගන්නවනේ කාංචනා ඉන්නවා ඕ ඉතින් දනිත්‍රී ඕ ඉංජිනේරනි ඔව් ඉතින් එහෙම ගත්තාම ඉතින් ඇත්තටම ගියොත් එහම දනිත්‍රත් මේ සෑහෙන දේවල් පුළුවන්නේ ලෝකේ තියෙන හැම එකක්ම පුළුවන් මිනිහා තමයි මං හිතන්නේ දනිත්‍රී මම ඇත්තට මේ බොක්කේ කියන්නේ මොකද මගේ නේද ඒකේ ෆොන්ට් එකත් ඇන්දේ මිනිහා ඒ කියන්නේ චිත්‍රේ ඉඳලා කරාටේ ඉඳලා ඉංජිනේරින් ඉඳලා වෙස් නැට්ටු නැටිලි ඉඳලා ඔක්කොම පුළුවන් ඔක්කොම පුළුවන් ඉතින් එහෙම වෙලා එයා මියුසික් තෝරගත්තේ එහෙම කළා එළම හරි හොඳයිත් එක්ක හරි හොඳයි ඉතින් ගොඩක් කට්ටි එහෙම ඇත්තම මේ මේ ටැලන්ටඩ් පොරවල් මේ මම නෙමෙයි මං කියන්නේ මේ මේ වගේ පේන්නේ නැද්ද මේ ඉන්න හොඳට නෑ නෑ මේමයි නෑ සිරාවට කොහොමත් කොහොමත් මිනිස්සෙකුට සචිනි මේම දෙයක් තියෙනවා මිනිස්සෙකුට දෙයක් පුළුවන් නම් ඒ මිනිස්සයා කොහොමත් ෂේප් එකේ ඉන්නේ උන්ට ගානක් නෑ ගොඩක් බැරි නම් තමයි දෙයක් මවා ගන්න හදන්නේ නැද්ද ලයිට් හරි හරි මනුජය බාන අරබාන කොච්චර උනම් මේම ඉන්නවා ඒ කාර්ය රගපු කොල්ලෝනේ අම්මා ටැලන්ට් කොල්ලෝනේ ඒ කාර්ය නැද්ද Tamanට ඇත්තම කිව්වොත් එම මේ විශ්වාසයක් Tamanට විශ්වාසයක් නැති තමන් ගැන විශ්වාසයක් නැති කට්ටිය තමයි එහෙම බය වෙලා සහ ඒ වගේ මේ දේවල් කරන්නේ. ආගෙන ඉන්න ඕනේ හරිද? එහෙම විශ්වාසයක් තියන නම් ඉතින් ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් මාදව මොනවා වුණත් මම නැතු රොෂෙල් හොඳයි කියපේක නාවුල් නැහැ. ඒක එහෙම තමයි. ඒක සචිනි ඔයා හිතන් දෙපා හැමදාම ළඟින් ඉන්නවා කියලා කියන්නේ ඒ මිත්‍රයෙක්මයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ළඟින් ඉන්න පුළුවන් හතුරෙකුට. අනික ෆොරෙවර් කියලා වචනයක් බොරුනේ එහෙම නැහැ. ෆොරෙවර් කියලා දේවල් නැහැ. සදාකාලික බොරු වචනේ වා සදාකාලික නෝ ලෝකේ සදාකාලික ප්‍රේම තියෙන්නේ කොහෙද තියෙන්නේ කොහමද ඒකනේ නැද්ද bro නැද්ද ගන්න මයික් එක අතට ඒකින්ද අවුරුද්දක් වැඩි බලේ ප්‍රශ්න අවුරුද්දක් වැඩි බලුනේ ඕ වැටි අස්සන්න හරි අවුලක් නැහැ හොඳේ දැන් අම්මට තාත්තට උදව් කරනවා මොනාද කරන්නේ අම්මට තාත්තට මොනාද කරන උදව් උදව් පහක් කියන්න බලන්න ඩක්කල කියන්නේ පරක් වෙනවා අපිට ගේ අතු ගාලා දෙනවා ගේ අතු ගාලා දෙනවා අම්මා මේ වගේ දුවෙක් හදුවා නම් දුවයි පුතයි දෙන්නම ඉතින් තවමන ගන්න උදව් කරනවා ඉතින් ඔක්කොම කරනවා ඉතින් ඔක්කොම කියන්නේ තව තව හතරක් තියෙනවා ඩක්කල කියන්නේ පොල් ගාලා දෙනවා ඔව් පොල් ගාලා දෙනවා ඒ බොරු නෑ නෑ ගාලා දෙනවා කියලා කියන්නේ ඇත්තද ඇත්තද කියන්නේ ඇත්ත ඇත්ත ආ ගෙදරට එන රිලව් එලවනවා වත්තට එන රිලව් එලවනවනේ නඹුල්ලේ ඔව් වත්තට එන රිලව් එලවනවා හදල් දෙන කැම ටික පොල් කඩලා දෙනවා ඉස්සර දැන්න දැන් ඉස්සර පොල් කඩනවා කොල්ලා ගහේ නැගලා මෙයා මේ පැත්තට නැගලා මේ පැත්තට වහින්නේ නෑ අතර ගහේ නේද නෑ අතරම පොල් ගෙඩිය කටින් ගල්ලගෙන ඔව් පොල් ගෙඩිය කටින් ගල්ලගෙන මේ පැත්තට නැගලා පොල් ටික කඩලා මේ පැත්තට වහින්නේ ඇයි ඒ වැඩ පෙන්නන්න එකපාරක් සරමක් ඇදගෙන නැගලා කොල්ලට අමතකුණා හරිද ඒකෙන් තමයි නැවතුවේ මේ පැත්තට බහලා මෙහෙම වහින්දි වටෙන් පිටේ ගහලා අරේ මේ ඌ කියලා අරව මෙව කරලා කොල්ලට බුණ පේන්නේ නැතුව අන්තිමට ඒකෙන් නැවතුනේ ඊටසේ එහෙම පොල් ගෙඩියක් වැඩිලා දික් ගාලා. ඒකෙන් තමයි මේ කොල්ල මේ පැත්තට බහින එකට වැස්තුවේ. නේද? ඔව් මං කිව්වේ. අපි දන්නවනේ දඹුල්ලේ. හොඳ කොල්ලෝ තමයි මෙහෙම හිටියට. හරි. වේශල. ඔව්. අපි ඉස්සෙල්ලා කතා වුණානේ මේ ලහිරු අයියා ගොඩක් අලුතින් එන අයට අත හිත දෙනවා. ආයතන අලුත් නිර්මාණ වලට අලුත් පිරිසව දායක කරගන්නවා කියලා. දැන් අපි ස්ටේජ් එකට ගෙන්නන්න හදන්නේ ඒ වගේ කෙනෙක්ව. හරිද? මෙයත් ඒ වගේ අලුත් ගීතයක් මේ මෑත කාලයේ ඉතාම ජනප්‍රිය වෙච්ච ගීතයක් ගායනා කරන ගායිකාවක් මේ තරුණ ගායිකාවක් අපේ නම් යට එන්න කිමුනේ අනිවාර්යෙන් වෙන්න කියන්නේ මේ තමයි කියලා දෙන්න කියන්නේ ක්‍රිෂ්ණි සෙනේසා නිහඬව අසා සිටිනවා හිත කියයි රස කතා නුඹ ගැන තවම සිතනවා පසුබසේ දුක පවා මතකේ ඔහේ ගියා නැවතුම මකා දමා ආගිය තනු තරදමා
ආයේ පාර අසා සැනසුම ඔබයි කියා මතකේ ආයම එනවා හිස්සිත පුරාම ගියා ලොබ පිරලා නුඹ ගැන අසා තිබුණා වස් කවි පවා නැති වුණා නුඹ නම අසා මන්තර ඔයා හින්දා හිස්සිත පුරාම ගියා ලොබ පිරලා නුඹ ගැන අසා තිබුණා වස් කවි පවා නැති වුණා නුඹ නම අසා මන්තර ඔයා හින්දා අප නැත නැතුව දුක ගියා අපේ දෙන්නේ නැහුණා මතකේ ඔහේ ගියා නැවතුම මකා දමා ආගිය තැනුත් හරදමා ආයේ පාර අසා සැනසුම ඔබයි කියා මතකේ ආයේ මනවා හිස්සිත පුරාම ගියා ලොබ පිරලා නුඹ ගැන අසා තිබුණා වස්තවි පවා නැති වුණා නුඹ නම අසා මන්තර ඔයා හින්දා හිස්සිත පුරාම ගියා ලොබ පිරලා නුඹ ගැන අසා තිබුණා වස්තවි පවා නැති වුණා නුඹ නම අසා මන්තර ඔයා හින්දා තිත්තම වුණ ජීවිත රහට හපුන මුදරස් පළම පත්තන පැදිල්ලට කඩ වැටි කෙල හෙල්ලන පළම කැටයක් කඩු පුදාට පොඩි එකාට කඩු ජෝන් වගේ මයි උඹ දැක්කම මට මැවුනේ මගුල් බොරු හිටියේ මට වැහි නැතුව කෙනේ ගන දිත්තක පිප්පුව උන්ට නැතත් හුප්පන තෙනේ කෙවලක් කහුණ මම නැක්ක තනි කෙලපුව දහේ පසු උඹ ඇවිදි මට දැක්කුව පතරංගම සෙනේ හිස්සිත පුරාම ගියා ලොබ පිරලා නුඹ ගැන අසා තිබුණා වස් කවි පවා නැති වුණා නුඹ නම අසා මන්තර ඔයා හින්දා හිස්සිත පුරාම ගියා ලොබ පිරලා නුඹ ගැන අසා තිබුණා වස් කවි පවා නැති වුණා නුඹ නම අසා මන්තර ඔයා හින්දා කයිසර්ග හොල්මන හොල්මන වගේ අපිට ඇහුණනේ කයිස අපරාධය අපිට ඉන්න කියන්නේ දේ එදත් ආවනේ ලංකාවේ නෑ කොල්ල ජපානේ කොල්ල මෙදස ජපානේ ජපානේ කියලාද සැපේ ඉන්නේ කොල්ල හා සැපේ ඉතින් ඉතින් හොඳින් ඉන්න හොඳින් ඉන්නවා ඇහුවේ නෑනේ අපි ඔයා කොහමද හොඳින් ඉන්නේ අපිට මෙච්චර ප්‍රශ්න දීදි බිත්තරයක් 50යි හා ඩීසල් නේද සුපර් ඩීසල් ඒක තාම ගෙදරින් ඔක්කොම දෙනින්ද ආරේ තේරෙන්නේ නැහැ. දෙනින් හොඳින් ඉන්නවා එහෙමද? ඔව්. ඔයා මොනවද කරන්නේ ඉගෙන ගන්නවද? මොනවද ඉගෙන ගන්නේ? මම මේ වේදී ඩිග්‍රී එකක් කරනවා HR වලින් Human Resources. අම්මා Human Resources යනු කුමක්? What is the meaning of HR? සිංහලෙන් කියනට ඉතින් අර මානව හිමිකම් වගේ දෙයක් තමයි. මානව හිමිකම්? නෑ සිංහල දන්නේ නැහැ. දන්නවා. ලොකු බර වචන. HR කියන එක සිංහලෙන් දන්නේ නැහැ එහෙමයි. නේද? ඉංග්‍රීසි මීඩියම්ද කරන්නේ? ඔව් මානව සම්පත් කරන. මානව සම්පත් කළමනාකරණය. ඉතින් මානව සම්පත කළමනාකරණය කරන්නේ කොහොමද? කරන්නේ ඉතින් මිනිස්සුන්ගේ emotions වලින් blackmail කරනවා. අයිවා කරන්නේ නේ? ඒ වගේ වෙලාවට අපි advices දෙන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ කොහොමද? ඒ කියන්නේ එක එක field එකේ නෑ අපි නෝඩ ගන්න දෙන්න එපා ඒ වගේ ඒවා. නෑ. එන field එකෙන් field එකට වෙනස්. දැන් මං කරන්නේ දැන් හිතන්නකෝ දේශපාලඥයෙක් වෙනවා. ඒ වගේ. එතකොට ඔයා මොකද කරන්නේ? මැඩම් මට ඡන්ද පදනම හදා ගන්න ඕනේ. හරි? නැද්ද ලහිරු? එහෙම එනවා. ඊට පස්සේ එතකොට වා. එතකොට මොකද කරන්නේ? එයාට. එයාට කොහොමද මොනාද දෙන්නේ උපදෙස්? බොරු කියන්නේ සර්. Human resources වල ඒක තියනවද? ඒක නෑ නේ. පොලිටිකලි. ඒව නෑ. මරු මරු. කොහෙද කරන්නේ? සපෝට් එකක් දෙනවා බේර ගන්න. කරන්නේ HR එම්මයි එක. ලහිරු ටක් ගලක මෙතන මේක දාලා බේර ගන්නවා. මොකද පළවෙනි වතාවටනේ. ඔව්. මෙයා බය වුණොත් එම් ප්‍රශ්නයක් එනවා. එයා බය වෙන්නේ නෑ අපි බය වුණත්. නේද? ඔයා ගෙවල් කොහෙද මේ? ඔයා පළවෙනි වතාවට ආව ප්‍රෝග්‍රෑම් එක ඔයා මේ ස්පෙෂල් ඉන්නේ ඒකටද? අයිය. ජීවිතේ වර්ධින්නේ මගේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ රිලීස් කරපු හැම සින්දුවම හිට වෙලා තියෙනවා. හරි හරි හරි. හරිද? එතකොට අර මෙයාගේ
ඔයාට මේ ආශිර්වාදය ලැබෙනවා. මොකද අපි මේ වැඩසටහන හදවතේ වැඩසටහනක්. මේක අපි හදවතින් කරන්නේ. එතකොට ඔයා මෙතන perform කරද්දී අපි නේද? මේක දෙන්නේ ආශිර්වාදය ගන්නවා. ආශිර්වාදය දෙන්නේ. මොකද අපි දියසෙන් සීන් එකේ ඉන්නේ. ඒ බලය තියෙනවා මගේ නියපොතු වලට එනවා ඒ බලය. හරි. ඇවිල්ලා මෙහෙම දෙනකොට විදුලිය වගේ ගිහිල්ලා ඒ බලය ඔයාටත් එනවා. ගෙවල් කොයිද? ගම්පහ. ක්‍රිෂ්ණි මේ මියුසික් වීඩියෝ ගැන කතා කරොත් ඔයාගේ කවුද නේද? මියුසික් වීඩියෝ එකට කලින් සින්දුව ගැන කියලින්. නේ. සින්දුව කවුද කරේ? සින්දුව කරේ. ඒක ටික පස්සට යන්න එපා. ඔව් ඉස්සරහට එන්න. සින්දුව කරේ ලහිරු අයියා. ඔව්. ප්‍රොඩක්ෂන් කරේ. ඒ වගේම සින්දුව ලිව්වේ මන්රංග අයියා. ඒ වගේම ෆීචර් කරා කයිසර්. ඒ වගේම K2 yes K2 මතක් කරන්න ඕනේ අයියා. එයා තමයි ප්‍රොඩියුස් කරේ. ඉතින් හේමාලයියා හිටියා වීඩියෝ එකේ. ඉතින් ඒ විදිහට තමයි කොරියෝග්‍රාෆ් කරේ කමිදු අයියා. කොහොම කියනවා. ඉතින් මම අයියලා සෙට් එක ගල්ලා දීලා දිනවා. නියමයි. මරු. ඩ්‍රීම් ස්ටාර් කමිදු කියන්නේ ඩ්‍රීම් ස්ටාර්. ඔව් මේ සිටි ඔෆ් ඩාන්ස්. නෑ ලිටල් ස්ටාර්. කමිදු අපේ ලිටල් ස්ටාර් ළමෙක්. ලිටල් ස්ටාර් චූටි ළමෙක් නේද? ඔව් දැන් ලොකු වුණාට. ඔව් ලිටල් ස්ටාර් නේද? එහෙනම් ජය වේවා. Thank you. අපි ආයෙ හම්බෙමු. මොනාරි දෙමු අපි නංගිට. එයාගේ ෆස්ට් ප්‍රෝග්‍රෑම් එකනේ. ක්‍රිෂ්ණි පළවෙනි වතාවටයි මෙහෙම ප්‍රෝග්‍රෑම් එකට. ඒකත් පේෂලත් එක්ක ආවේ. වාගේ හොඳ ගමනක් තියෙනවා. Thank you. අපේ ආයි අපේ රස්නේ වැදුණා කියලා කියන්නේ නැද්ද ලයිව්? ක්‍රිෂ්ණි වාර වරදින්නේ නැහැ. වරදින්නේ නැහැ. මම ආයෙ ගමනක් යනවා. ඒ වගේ තමයි. අපි ලහිරුටත් කතා කරනවද නැත්තම් මල්ද? අපි ක්‍රිෂ්ණි ලහිරු වාට මෙයා ගැන මොකද කියන්න තියෙන්නේ? දැන් මෙයා ඉස්සලම ඇවිල්ලා ලහිරු අයියේ මේ මෙහෙම මට සින්දුවක් කරගන්න ඕනේ. නෑ. ඔව්. මෙයාගේ ඇත්තටම මේ සාමාන්‍යයෙන් මම හැම ගොඩක් ඒ කියන්නේ හොඳ පර්ෆෝමර්ස්ලා ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් එම මේ පර්ෆෝම් කරන ගායිකාව සාමාන්‍යයෙන් අඩුයි. දැන් අද මෙතන මෙයා පර්ෆෝම් කරේ නෑ මම දන්නේ නෑ ලැජ්ජාවටද කියලා. ලැජ්ජා බයටත් හැදිලා තියෙනවා. ගම්පානේ කියලා. ඩාන්ස් කරන්න පුළුවන් හොඳට නේ. මෙයාට හොඳටම ඩාන්ස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඩාන්සින් ඇන්ඩ් සිංගින් කියන එක එකම ලෙවල් එකේ පුළුවන් එක්කෙනෙක් සමහරවිට ඩාන්සින් මෙයාට මෙයාගේ මේජර් වෙන්න පුළුවන්. අපි දැක්කා වීඩියෝ එකේ නටන. ඔව්. එතකොට මෙයාව ආපහුම තේරුණා. ඉතින් ඇත්තටම කිව්වොත් එහම අර හරි ලේසියෙන් හදන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක්. ඒ කියන්නේ ගොඩක් කට්ටියට තියෙනවානේ. ඒක මාකරි. නෑ නෑ ඇත්තටම. ඒ කියන්නේ සින්දුව කියන්න පුළුවන් සමහර කට්ටියට ඒක perform කරගන්න බෑ. සමහර කට්ටියට perform කරන්න පුළුවන් සින්දුව කියා ගන්න බෑ. එතකොට සමහරලාට රඟපාන්න බෑ. දැන් මෙයාගේ ඇත්තටම කිව්වොත් මේ හැම පැකේජ් එකක්ම තියෙනවා මෙයාගේ. 50 තියෙනවා. 50. ඒ කියන්නේ වැඩක් කරනවා නම් හරි ලේසියෙන්ම මම කරපු වැඩේ තමයි ලේසියෙන් සහ ආසාවෙන් කරපු වැඩේ. මොකද පළවෙනි මියුසික් වීඩියෝ ඩිරෙක්ෂන් එක නෙමෙයි මගේ. මම තමයි මියුසික් වීඩියෝ එකක් ඩිරෙක්ට් කළේ. ඉතින් මම ලේසියෙන්ම කරපු ඩිරෙක්ට් කරපු වීඩියෝ එක කියලා කිව්වොත් හරි. මොකද මගේ සින්දු මම කරද්දි මට ඕන විදිහට මම කරනවානේ. හැබැයි වෙන කෙනෙකුට කියද්දි මම කියන එක තේරෙන්නත් එපා. මෙයා කියන්නත් කලින් තේරුම් අරගෙන වැඩේ ලස්සනට කළා. ඉතින් හරිම සතුටින් කරපු ප්‍රොජෙක්ට් එකක් මේ. නියමයි. ඉතින් අපි දෙන්නාට දෙමු. ළමයා මෙතන ලැජ්ජ බයයි. ගම්පහණි ගෙවල්. ඔව්. නේද? මාත් ගම්පහණි. ඊළඟ පාර perform කරනවලු ආයෙ නිකම්. ඊළඟ පාර ඔව්. Full fire up වෙලා යන්න. අපි රැප් එකත් හොඳට සිං කරා. හොඳට කිව්වා. හොඳටම කිව්වා. ඔව්. ඔවයින් මෙතන. කයිසර් වඩා හොඳට කිව්වා කියලා කිව්වේ. ලයිරු වත් දෙන්න. ලකටම. මෙතන කයිසර් තරහ වෙනවනේ. මම දෙනවා අපේ ලහිරුටයි අපේ ක්‍රිෂ්ණිටයි. ක්‍රිෂ්ණිටයි මල් වැස්සා. දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ්. අපි මේ ඔයා සුභාට ඇහෙන්නේ නැහැ කියන්න එපා. ඒ ළමයාගේ වෝකල් කෝඩ් සම්පූර්ණයම ඩැමේජ් වෙලා තියෙනවා. මොනා කරන්න කියලා? ආ මොනා කරන්න කියලා? එයා මේ මොනවාද කාලා? මොනා කාලාද? කටුවනෝද? ඔව් කාලා. ඒ කටුවලට කටු පිටින් කාලා දැන්නේ රෑ. ඕ රෑ නිින්දෙන් කාලා තියෙන්නේ. දැන් සුභාට තියෙන ලෙඩක් නිින්දෙන් ඇවිදිනෝ. මම කටුවනෝද කාලා අරවමිය වෙලා ඒවල එකපාරක් සුභාට ඔය වගේම වැඩකුත් උනා. මොකද උනේ? දත් සැට් එක ගිලලා අර වතුරේ දාලා තිබ්බ 100යි. ඒකටත් වෝකල් කෝඩ් සම්සුනේ. ඒක තමයි පළවෙනියට. මේ හීර වෙලා ඒ අප්සෙට් ගිය එක සැරින් සැරේට දැන් එනවා. පස්සේ පේෂර තමයි අත දාලා ගත්තේ. නෑ නෑ අපිනේ හොස්පිටල් එකට ගෙනිච්චේ. හීර වෙලා තිබ්බ මෙතන. 100ගේ දත් සැට් එක. ඕ. නිින්දෙන් ගිහලා ගුස් ගාලා ගැහුවා කෙලින්ම අර කන්න අයටත් වෙන්නේ ඔය වැඩේ. අපි මේ ඉන්නව නේද? ඔව්. දැන් ලිටල් ස්ටාර් වලින් පස්සේ දැන් හරි ලොකුයි ලයික් මට නේද? ඈ උසයි කොමාර්. උසයි. ඈ ලිටල් ස්ටාර් එනකොටත් ඩ්‍රීම් ස්ටාර් වගේ තමයි. ඇටිය ඔෆ් ඩාන්ස් වගේ. ඔයත් කැන්ඩිනේ.
දැන් නුවර ඉඳන් එනකොට අපිට මොනවද ගෙනාවේවාද? මොනා ගේන්නද අයියේ? අර කඩ ටිකක් වහලානේ. මොන කඩද? අර අර පේරාදීනිය අර තියෙන කඩ ටිකක් වහලා දැම්මනේ. මෙයාගෙන් තමයි ජිනේව්රයි පබුදිලා මතකද? ඔව්. මෙයාගේ ටීම් එකේ නැටුවේ. ඔව් ඔව්. ඒ වෙනම මේ ගලන්ට වෙනම ජොබ් එකක් හැදුනා මෙතන. අනිත් එක මෙහෙමයි මෙයා මෙයා මේගොල්ලොන් මේගොල්ලේ තාත්තරේ හොඳට සල්ලි තිබ්බා ඉස්සර ඉන්ස්ටා වලින් පස්සේ ලොස් වුණා අයිය අර 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 ඉනේ ප්‍රලාරට පබුදිලට ගෙවලම ඇත්තද ඒ ටීම් එකට ගෙවලා මොකද නැහැ අත්තම කතාව කියන්නේ මොකද උනේ මොකද උනේ අයියෝ මොනවද මේ කියන්නේ පස්සේ ගෙදර ගිහලා බලද්දි බැංකු ගිනුම් 0 දැන් අද dance එක දාමුද එනවා මොකද කරන්නේද hip hop act එකක් තමයි hip hop act එකක් තමයි right hip hop act එක බලලා අපි ඇත් එක ඇහෙන්න කතා කරමු. හරි තමයි. තිනේති රෙහන්සා. Don't act like you forgot. I call a shot, shot, shot. Like blah, blah, blah. Y'all should know me well enough. But I have my money. Yeah, yo. Yeah, yo. Blah, blah, blah. Bitch, better help. මරු මරු ගැක්කනේ ලිටල් ස්ටාර් ළමයි ටැලන්ට් එක. ඔයා කොච්චර කල් ඉඳන් නටන්නේ දැන්? පොඩි කාලේ ඉඳන් නටනවා. නටනවා. ඔයා ඇයි හිප් හොප් වලට මාසෙ තුනේ? වන් ඔයා YouTube එකේ වීඩියෝස් දැකලා ඒ වගේ නටන්න ඕනේ කියලා මටත් හිතුණා. ඔව් නේ. දැන් ඔයා කාගෙන්ද ඉගෙන ගන්නෙ? මම බාස්කල් සර්ගෙන් ඉගෙන ගන්නවා. ඒ වගේම දෙනති පුස්සේගොඩ අක්කියෙන් ඉගෙන ගන්නවා. දෙන්නගෙම ඉගෙන ගන්නවා. ඔයා කැන්ඩියන් කරනවා ශාමල් විජේරත්න සර් ළඟ. කැන්ඩියනුත් කරනවා. මරුනේ නියමයි නියමයි දැන් ඔයාගේ මොනාද ඉස්සර ප්ලෑන්ස් තා මොකුත් නැහැ බිස්නස් වුමන් කෙනෙක් වෙන්න මම ආසයි බිස්නස් වුමන් කෙනෙක් වෙන්න මොනාද බිස්නස් කරන්නේ මොනා බිස්නස්ද ඒවයි තින් සාරි ඉන්දියාවෙ ඉඳන් සාරි ගේනවා මේ ටීචර්ස්ලට විතරයි ඉස්කෝලේ ගාවට ගියා මිස් අලුත් බඩු ටිකක් ඇර දිනවා මරු නෑ එහෙම නෙමෙයි එන අප්පච්චි බිස්නස් වගේ කරා අප්පච්චි මොනාද කරන්නේ එයා ට්‍රාන්ස්පෝර්ට් කම්පැනි එකක් ඔයා වාහන ගෙන්නනවා මරු මරු නගෙනවා පාරවල් කිව්වොත් ආ එහෙම
ඔටාර වගේ. නියමයි නියමයි නේද? ඒ ටාගට් සුත් මරු ළමයින්ගේ. නියමයි. හ්ම්. මරු මරු. ලහිරු අයියේ දැන් මොනවද ඉස්සරහට ප්ලෑන්ස් මේ සින්දු? තව දරුවෙක් හදන්න ඕනලු හතර කරන්න. දරුවෝ හරි ෆැක්ටරිය ක්ලෝස් කළා. ආයේ දරුවෝ නැහැ. වැවුවද කඩේ? වැව කඩේ වැවුවා. මේ මොකද්ද? අලුත් කන්සර්ට් එකක් එනවා මගේ පරිණාම කියලා කන්සර්ට් එකක් මේ කන්සර්ට් එක කරන්න හිටියනේ 2019 ඉඳලා හිටියා මගේ කන්සර්ට් එකක් කරන්න. ඊට පස්සේ මේ අලුත් ළමයි ටිකක් දාගෙන සා මගේ අලුතෙන් ඒ කියන්නේ මම බෑන්ඩ් එකක් කරන්නේ නැහැ. බෑන්ඩ් එකක් ඉන්ට්‍රොඩියුස් කරනවා මම මැනේජ් කරන මියුසික් කවන් එකෙන් මැනේජ් කරන බෑන්ඩ් එකක් එනවා ඉස්සරහට 5 කලම්බු කියලා. ඉතින් ඒ බෑන්ඩ් එකයි මොකද මොකද 5 කලම්බු 5 කලම්බු 5 කලම්බු විතරක් කලම්බුනේ ඉතින් නෑ 5 කලම්බු කියලා කියන්නේ මේ ගම් පහකින් ඒ කියන්නේ ලංකාවේ ඉන්න ගම් පහකින් එකතු වෙලා කොළඹට ආපු කට්ටියක් තමයි මේ 5 දෙනා ඉන්නේ ඒකේ 4 පීස් බෑන්ඩ් එකක් ඒ කියන්නේ ඉන්ස්ට්‍රුමන්ට්ස් හතරයි සිංගයි ඉන්නේ ඉතින් ගර්ල් කෙනෙක් තමයි බේස් ගහන්නේ ඉතින් හරි ආසාවෙන් කරන ප්‍රොජෙක්ට් එකක් ඒක ඒකේ එලි දැක්වීම කරනවා මගේ කන්සර්ට් එකත් එක්කම BMIC එකේ ඒප්‍රිල් වල ඉතින් ඒකට තමයි මේ දවස්වල ඇත්තම ගොඩක් ලෑස්ති වෙන්නේ perfume එක කොහමද perfume එක ඇත්තම කිව්වොත් එම ඉම්පෝට්ස් පොඩ්ඩක් නැවතුණා මේ හැබැයි පයිලට් ප්‍රොජෙක්ට් එක ඉදිරියට ගන්නේ ලංකාවේ කරපු පළවෙනි ප්‍රොජෙක්ට් එක ඉදිරියට ඉතාලම සාර්ථකයි මොකද රිපීට් කස්ටමර්ස්ලා ඉන්නවා ඒ කියන්නේ රම්බරි රම්බරි ඇඳපු කට්ටිය ගහපු කට්ටිය අනිවාර්යයෙන්ම රම්බරි එකක් ඉල්ලන ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා එහෙම තමයි ඉතින් චයිනා ටවුන් මිස්ටර්ලස් මිසෙස්ලස් මිසෙස්ලස් ඉතරක් තියෙනවා රෙෆරන්සස් තියෙනවා හයක් ඒකෙන් එක රෙෆරන්ස් එක එකයි එච්චරම මූව් වුනේ නැත්නම් අනිත් හැම එකකටම වගේ ඉන්නවා යුනික් ෆෑන් බේස් එකක් ඉන්නවා මරුනේ ආමන්ත දැන් අපි මෙයා නටද්දි ඔව් එච්චර ගණන් ගත්තේ නැහැ මටත් පුළුවන් නේ වගේ ආමන්තරත් ඔයගේ ඩාන්ස් පුළුවන් නේ හිප් හොප් හිප් හොප් පුළුවන් නේ හා පුළුවන් නේ එච්චර බෑ හා එච්චර බෑ මොනවද පුළුවන් ඔච්චරක් පුළුවන් මොනවද පුළුවන් normal පුළුවන් වල් ඩාන්ස්ද නෑ එන ආ මේ normal පුළුවන් පොඩි කැලක් කරලා ඔව් අපි break එකට යනවා අපිට අපිට පොඩි මේ music එකක් දෙන්න break එකට යනවා ආමන්ත මෙතනින් අතට නට නට ඉන්නේ හරිද ආමන්ත මෙතනින් අතන්ට මේ මෝලං එකක් දෙන්න මෝලං එක හරිද ආමන්ත මෙතනින් අතන්ට නට නට ඉන්නේ අපි break එකට ඔන්න වාට සජිනි ආමන්තගේ dance හරි 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 පටන් ගත්තා පොඩි right ඕ ටා කැරගිලා අම්මට දෙන්න අම්මා අම්මා වරු 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 හා බල්ටියා යාබයි 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 දැක්කනේ ආමන්තගේ ටැලන්ට්ස් ආමන්ත කියලා කියන්නේ ඩාන්ස් නම් ඩාන්ස් සිංගින් නම් සිංගින් පොල්ගස් නම් පොල්ගස් නැද්ද රිලව් නියම කොල්ලේ අපි බ්‍රේක් එකකට ගිලික් වන්ට එනම් මේ දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් Champion Star Season Unlimited Unlimited. අපි රෙව් කව ඉඳවල තිබ්බ වැඩි. වැඩි 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 වැඩි. නේද? අපි අපි ජයගනේ. ඕ. ඉඳගෙන හිටියා වැඩිනේ. නේද? හිට ගන්න ඕනේද? මෙහෙම දෙයක් හිටගෙන ඉන්න. කකුල් හිරි වැටලද? මයික් එකේ කියලා. නෑනේ ප්‍රශ්නයක් නෑනේ. තාම නෑ. කොන්දරිද? හිරි වැටිගෙන ඉන්නේ. කොන්දරිද? නැගිටිනකොට අල්ලන්න ඕනේද? තාම නැද්ද? තාම නෑ. මයික් එකට ගියා. නැගිටිනකොට අපි මෙහෙම අල්ලන්න ඕනේ. අම්මෝ! නැහැ නේ. කොයිද ඉස්කෝලේ වාගේ? මම නිඹල මරියා බාලිකා විදහල තුඩැල්ලේ. තුඩැල්ලේ. අර පාර අයිනෙම තියෙන ඉස්කෝලේද? පල්ලියත් එක්ක. ආන්න අපි දන්නේ නැද්ද? අපි දන්නවනේ. ස්පේෂල් නොදැන හිටියත් ආවනේ. නැහැ ජායල හන්දිය ටවුන් එක පහුවෙලා පොඩ්ඩක් මීගම් පැත්තට යනකොට වංගත පැත්තේනේ තියෙන්නේ. ඉස්කෝලේ. ආංගත වැකවද කොල්ලා දන්නේ නැද්ද? එහෙනම් සින්දුවක් කියමුද? ස්කෝලේ 100ට මං හිතන 99 දශම 9 අම්ම පාර අයිඩිය තවද නෑ නෑ අපි ඒ ස්කෝලේ දන්නවා අතන දන්නවද ඔව් එතන යන ගමන් දැකලා තියෙනවා පල්ලියත් එක තියෙන ස්කෝලේ තුඩැල්ලේ නැද්ද යා සමරේ ඔක්කොම දැකලා තියෙනවා අය මං හිතුවේ බොරුවට කිව්වා කියලා නෑ නෑ අතන අතන ඔක්කොම දන්නවා මේ තමයි රෙව්කා ඈන් පින්කුඩි දෙතනක නෝමුත් සුබ Thank you.
ගීර්තේ ආ ඔව් මම මේ ෂූට් එකේ ඉන්නේ. ඔව් ගීර්තේ. ඕ ආ ඔව් ඒ සින්දුව කිව්වා තමයි ලස්සනයි. හොඳට කිව්වා. ගොඩක් වෙනස් කළා හැබැයි. බීට් එකේම ඔක්කොම. ඔව් ඔයාට කවුද කිව්වේ? කෝල් කරාද? ඔයා කිව්වද ගීර්තේ? නෑ. ඇහුවේ නැද්ද? නෑ ඇහුවේ නෑ. ආ ඔව් ඔව් නෑ. ඉතින් මෙලා ඩ්‍රීම් ස්ටාර් ළමයිනේ ඉතින්. ඕගොල්ලෝනේ ඉතින් බෝඩ් වල ඉන්නේ අපි ඈ. ඔව් ඔව් ලස්සනට කිව්ව හැබැයි මරු ආ මං අහන්න දෙරණ සමහරට කියයි කියන්නේ නැති ඔයා අමතක වෙන්නේ නැති රුසිරුටෝ හරි කීර්තියයි හරි මේ ඔයා ඇහුවේ නැද්ද කීර්තියයි නෑ ඇහුවේ නැන්නේ අහන්න එකයි නැද්ද ලහිරු කීර්තියගෙන් අහන්න එපැයි කොපිරයිට් මෙතන දැන් මේ එක දැන් කියන්න කීර්ති සර් ඔයාගේ ගීතේ මම වෙන විදිහකට ගායනා කරා බොහොම ස්තුතියි කියන්න දැන් කීර්ති සර් මම ඔයාගේ ගීතය වෙනස් කරලා වෙන විදිහකට ගායනා කරා ගොඩාක් ඉස්සර වෙනසට සතුටු නම් සර් ඉස්සරහට මේ විදිහට කියන්න කියලා කියන්න වෙනසට සතුටු නම් සර් මේ මෙයා කිර ඔක්කොම ඔයා කියන්න ඕනේ අරක කිව්ව වැඩි බොහොම ස්තුතියි සර් මම මේ සර්ගේ ගීතය ගායනා කරා වෙනස් විදිහකට බොහොම ස්තුතියි කියලා කියන්න එහෙම කියන්න කිව්වද එහෙම ළමයා කිව්වද ඒක කිව්වා වෙනසට කැමති නම් සර් මේ වගේ කය කියන්නේ මොකද්ද කියලා බුද්ධියෙන් අහලා ඔයා එක ගැන මට දැන් කීපය ගත්තා මම දන්නේ නැහැ මේක ඇතුලේ කවුරු කෝල් කරලා කියනවද කියලා මට හිතෙන්නම් බෑන්ඩ් එකේ කවුරු හරි තමයි යන්නේ නෑ බෑන්ඩ් එක ප්ලේ කරනකම කෝල් කරන්න පුළුවන්ද බෑන්ඩ් එකේ නෙමෙයි නෑ රිහර්සල් බලද්දි කියලා නෑ ඔය හිතන්නකෝ නෑ රිහර්සල් එකේදී කියනවා නෑ මේ වගේ කීර්තියට මෙතන අපේ බෑන්ඩ් එකේ කවුරුත් කෝල් කරන්නේ නැහැ අර වයිමල හැම උඩ ඉන්නවනේ ආ ඔය hina වෙවි අර මේ ඇවිදවිදි ඉන්නවා මම වෙන වැඩකුත් නැහැ කීර්ති අන්න වාගේ සින්දුව කියනවා අන්න ඔව් කියලා හන්දක් දෙනවා වෙනසුත් කළා ඔව් අරේ මේ කියලා ඔයා බලන්න එපා ඔයා දැන් කිව්වනේ නෑ ඔයා ස්තුති කරානේ
අන්න ඒක ඒක වටිනවා. ස්පෙෂල් වා දන්නවද ඔය ඔය මෙයා මේ කියන්නේ 242 බෑන්ඩ් එක බිලි බිලිගේ බෑන්ඩ් එකත් එක්කලා ඒ වර්ෂන් එක දේවාශිෂ් අන්න හරි දේවාශිෂ් ඒ වර්ෂන් එක ඔයා කියන්නේ ඒ වර්ෂන් එක හරිම ලස්සනයි ලස්සනට කිව්වා ලස්සන සින් කරනවා කියලා. ඔයා අලුතෙන් ඩග්ගලා වාගේ ඉක්මනටම වාගේ සින්දු දෙකක් තුනක් රිලීස් කරන්න ඕනේ නැද්ද ලහිරු? මේ දවස්වල කවර්ස් කරගෙන යනවා. මොනවාද මේ මේ গিitar කවර්ස්ද? සිංගින් කවර්ස්. ඔත්තල කවර්ස්. ඒකට ගොඩක් මට උදව් කරන්නේ සුනන්ද මෙත්තසිංහ අයියා තමයි උදව් කරන්නේ. ඉතින් ඒවට තමයි මේ දවස් ටිකේ කරගෙන යන්නේ. ඊට පස්සේ තමයි මගේ සින්දුව දාන්නේ. ලස්සනයි ලස්සනයි මරු මරු මරු. ඊමේ දැන් මොනවාද ඉස්සරහ ප්ලෑන්ස්? මොනාරි තියනවද? ප්ලෑන් කරගෙන. ප්ලෑන්ස් කියන්නේ මියුසික් ඉගෙන ගන්න ආසයි මම. තාම ඉගෙනගෙන නැහැ මම. මම ඉගෙන ගන්න තම බලාපොරොත්තු වෙමින් ඉන්නේ මියුසික් ඉගෙන ගන්න. පල්ලිය සිංග් කරනවා. පල්ලියේ කායිකේ සිංග් කරනවා. ක්ලාස් දෙකක විතර තව සිංග් කරනවා. මරු 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 නියමයි නේ. ලස්සනට කිව්වා. කෙල්ලේ. කෙල්ලේ. ඔයා පල්ලියෙන් ආසනේ. අපට වර්ධ කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදවා ගත මැනව. ආමෙන්. හා යන්නේ? යා. පල්ලිය? යා. යන්නේ? යා. සජිනි පේෂල් එක ගැන ඕනතර කරට යනවද? හා? නෑ මං රෙව්කා වගේ කියන එක කරන්නේ නෑ. මොකද කියන්නේ? මොකද අහන්නේ? පේෂල් කියන ඕනම තැනකට යනවද කියලා ඇහුවේ. මොකද වයිනා ගුරකයා වගේ නිකාරවන්නේ අනවශ්‍ය කතා කියලා ඒකෙල්ල නැති වෙලා ගොම්ම කියලා. මේ ගුරකයා ගුරකියොත් එක්ක නම් මම යන්නේ නැහැ බ්‍රේක් වලට. ගුරකයා කියන්නේ මගේ යාළුවා වුණා උන. මාදවයි සචිනී එක්ක මම ගිහිල්ලා මේ දෙන්නට හොඳ පල්ලියක් පෙන්නලා ඉක්මනට එන්නම් මේ දෙරණ චැම්පියන් ස්ටාර්ස් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ්. දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් කෙමෙන් කෙමෙන් කාලය ගත වී ගොස් ඇති බැවින් ඔබගේ ආලින්දයේ සිට අපට ගෙදර යාමට කාලය එළඹ ඇත. කොල්ලෙකුට අප්සෙට්. කාටද අප්සෙට්? මං පැත්තේ මුල්ලේ කොල්ලට අප්සෙට්. ඇයි අප්සෙට්? කොල්ලගේ සින්දුව කියන්න දුන්නේ නැහැ කියලා. මොකක් සින්දුව? ඇයි කිව්වේ? කිව්වනේ. Are you okay bro? Yeah yeah I'm okay. Yeah yeah. හරි. සින්දු. එළව මුලින්ම කිව්වා සින්දු. ඉතින් මා ආරාධනා කරනවා ලහිරු පෙරේරයාණන්ට ඒ වගේම ආමන්ත සත්තරයාණන්ට ඒ වගේම අපේ ලහිරු යානන් හොඳයි. ලහිරු යානන් පෙරේරයාණන්. ලහිරු ආනන්. ලහිරු ආනන් හරි ලහිරු පෙරේරයාණන්. පෙරේරාණන්. ඒ වගේ ඒ වගේම සංගීතෙන් දායකු මනෝජ් පීරිසියාණන්ට අපි ස්තුතිවන්ත වන අතර අප රෙව්කානෝ සහ අපි ආරාධනා කරනවා අපේ අපිට සමුගෙන යාමට අප සමග එකතු වෙන්න කියලා. ඒ අතරතුරේදී ඕගොල්ලන්ට තියෙනවා ප්‍රීමා කොත්තුමේ විතින් ලොකු පැක් එකක්. ඒ පැක් එක ඕගොල්ලන්ට මාසෙකට කන්න ආහාර පාන ඒක අසුරලා තියෙනවා. හරි. අම්මා ගිල්ල කරම දඹුල්ල ඔක්කොම පෙනඩ බලන්න කොත්තු මේ කන්නේ හරි අර එන එලවන රිලවුන්ට් එකක් බෙදා ගන්න ඕනේ පොඩක් ඔව් හරි ඒ ඔක්කොම එනං ඕගලන්ගේ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඕගලන්ගේ ඉගෙනීමේ වැඩ කටයුතු ඒ වගේම ලහිරු ආගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මනෝජය ජය වේවා එනං සියලුම දෙනාට අපි අදට ගිහිල්ලා එනං මේ දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් Okay. ගොඩක්
බැලුවා මේ වගේ සිද්දු ගොතා කියලා බැලුවා මහරජනට බයිල්ලා කියනවා විලියම් කුමරුට ඩොලැකි ගහමු කියනවා අන්න මල්ලු අරගිහි මෙකම්ට දෙනවා ලන්නන්නල පරේ මැද කොකිස් වදිනවා සරිගප්පි අරංගිහි සරි මහනවා වයිට් හවුස් කුලියටගෙන කඩේ දානවා සරි කඩේ වැඩ කරන්න මදුරි ගේනවා අතු ගන්න ශාරුක් කට එන්න කියනවා ගොතා කියලා බලුවා මේ වගේ සිද්ධි ගොතා කියලා බලුවා